යලි නොවැටෙන අභිමහානවත් රටක් සැම කලට තේමාවෙන් එක්සත් ජාතික පක්ෂය පවත්වන මැයි දින ප්‍රධාන රැළිය අද දවසේදී කොළඹ මාලිකාවත් පොලිසිය අසලදී පවත්වනට මේ වෙන විට සියලු කටයුතු සූදානම්. දැන් මේ මොහොත වෙන විටත් අපට දැනගන්නට තිබෙන තොරතුරු අනුව ගාල්ල මාතර එවැකීම දිවින අනෙකුත් ප්‍රදේශවලින් දුම්රිය මාර්ගයෙන් එවැකීම විශේෂම බස් රථ මාර්ගයෙන් එපමණක් නොවේ විශේෂිත සංවිධාන කළ වාහන මේ සියල්ල මාර්ගයෙන් මේ වෙන විටත් බොහෝ පිරිසක් දිවෙන පුරාම ජනතාව එක්සත් ජාතික පාක්ෂිකයන් මැයි දින ප්‍රධාන රැළියට සහභාගී වීම සඳහා පැමිණෙන බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඒ වගේම මතක් කර යුතුයි දැන් මේ මොහොත වෙන විටත් මේ අවට ප්‍රදේශයේ අපට දැක ගන්නට ලැබෙනවා විශේෂ බස් රථ මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පැමිණීම මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. අද සවස දෙක වන විට අපි විශ්වාස කරනවා මේ ප්‍රදේශය හිස් ගොඩක් බවට පත් වේවි. එක්සත් ජාතික පක්ෂ මෑතින රැළිය පස්වරු දෙකට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පක්ෂ සාමාජිකයන් මෙන්ම ඊට අනුබද්ධ සියලු සංවිධාන සාමාජිකයන්ගේ සහභාගිත්වයෙනුයි රැළිය පැවැත්වෙන්නේ. මැයි රැළියට සමකාමීව අද රාත්‍රියේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ඉන්දිය ගායක ගායිකාවන් පිරිසක්ද එක්වීමට නියමිතයි. රැලියට සහභාගී වීම සඳහා දුරපළාත්වල ජනතාවද අද උදැසන දුම්රියෙන් කොළඹට පැමිණීමට ගමන් ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අපේවර්ධන මහතා ඇතුළු ආධාරකරුවන් අහංගම දුම්රිය ස්ථානයෙන් පැමිණියා. ලෝක කම්කරුවන් කම්කරු දිනේ සමරනකොට ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවලට කොළඹට ඇවිල්ලා වැඩ කරන ජනතාවට ඒ සමරන්න පාර කපපු රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට ජාතියේ ගෞරවය හිමි විය යුතුයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අද කොළඹ කොපමණ රැලි වෙන වෙනම තිබුණත් මේ මාසෙන් පස්සේ මේ සියලු රැලි ඒකාබද්ධ රැලි බවට පරිවර්තනය වෙයි. ශ්‍රී ලංකාවට අනාගතයක් අවශ්‍යයි, ශ්‍රී ලංකාවට නායකයෙක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ මාසේ අගදී අපි ඔක්කොම එක රෑනක කුරුල්ල වගේ එකතු වෙලා ජනාධිපති වර්ණයට මුණ දී යුතුව තිබෙනවා. ඇත්ත වශයෙන් මේ රට ගොඩනගන්න නම් රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට වසර 12ක් නොකඩවා මේ රට පාලනය කිරීමේ අවස්ථාව ලබා දී යුතුව තිබෙනවා. මේ අතර ජනපති රනිල්ට ඉඩදුමු මැයින් එක්සත් ජාතික පක්ෂ තරුණ නායකින් සංවිධාන කළ යතුරුපැදි සවාරිය නගර රැසක් පසු කරමින් ඊයේ කුරුණෑකලට පැමිණියා. අද උදැසන කොළඹ බලා ගමන් ආරම්භ කළ පාපදි සවාරිය අද පසුරුවේ PD සිරිසේන ක්‍රීඩාංගණය වෙත පැමිණ මැයි දින රැළිය සමග එක්වීමට නියමිතයි.